ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රීය වෘත්තීය සමිතිය අද සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා. රෝහල්වල පවතින ඖෂධ සහ උපකරණ හිඟය, වැඩිකල බැංකු පොලි හා බදු ප්‍රතිපත්තිය, සෞඛ්‍ය සේවාවේ 15%ක වැටුප් කප්පාදු ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගෙනයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ. රුපියල් 20,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන ලෙසද සෞඛ්‍ය වෘත්තීය සමිතිය මෙම වර්ජනය හරහා රජයට බල කර සිටිනවා. ඖෂධ ලබා දීම, වෛද්‍ය පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ, බෞද්ධ චිකිත්සක සේවාවන්, ගිලන් රථ සේවා, කලමනාකාර අරක් කැමි, සෞඛ්‍ය සහායක සේවා ඇතුළු සේවාවන් රැසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් එන හිටී තිබෙනවා. කෙසේ වෙතත් රෝගීන්ට බරපතල පීඩාවන් නැතිවීම වැළැක්වීම සඳහා හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක වන අතර ස්වේච්ඡා කණ්ඩායම්ද රඳවා ඇති බවයි සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව සඳහන් කළේ. පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනපුරා රෝහල් දිස්පුවේ මෙලෙසින් වෙද්දෙයි සමහර විට ඉතින් මිස්ටේක් එකක් තිබ්බට ඒත් අපිට ලියලා පොත දුන්නා. සයි කියලා අපි දන්නවා. බෙහෙත් දෙනවා කියලා වගකොටුවා කියලා දෙනවා කියලා කිව්වනේ. අද මොනවද දැන් උදේ පාන්දර අපි තිඳගෙන ඉන්නවා. මොනා කරන්නද අපි දැන් කල්පනා කරන්නේ මොනා කරන්න කියලා. දැන් තව දවසක් දැන් ආයේ එන්න වෙනවා. ආයේ එනකොට ડોක්ටර්ස්ලා ස්ට්‍රයික් නම් එහෙම එදාටත් නැහැ. රජයක් වශයෙන් රජයක් දැනගන්න ඕනේ. කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එහෙම මිනිසුන්ට උදව් කරලා ඒගොල්ලෝ දැනගන්න ඕනේ මහජනතාවට උදව් කරන එක තමයි මගේ එකම බැතුම. ටටියක් කියලා ඉතියොත් මේ වයස කට්ටිය ඔක්කොම දැන් කලන්ත දාලා වැටේ. තාම කියන්නත් කවුරුත් නැහැ ස්ට්‍රයික් ද නැද්ද කියලා දන්නේ නැහැ. උදේ ඉඳලා මෙන්දර ඉන්නවා තාම නැහැ. මේ සියල්ලෝම ලෙඩ්ඩුනේ ඉන්නේ. මෙතන ඉන්න ඔක්කොම ලෙඩ්ඩු ඉන්නේ. ඉතින් ගිය පදාත එන්න කිව්වා ආවා. ආයේ නැහැ. නැහැ කිව්වා. අදත් නැහැ. අදත් නැහැ. හෙටත් නැහැ. තාම මොකද්ද වෙන්නේ? ඔය නැහැ ඉන්නලු මේ ස්ට්‍රයික් එක ඉවරනකම් කීයට ඉවරයි කවුද දන්නේ මෙයියේ හතර කාපු ගම. අත්විඳිලා තියෙන ප්‍රශ්න ගැටළු වලට විසඳුම් ඉල්ලලා පහුගිය කාලේ පුරාවටම අපි සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළා, සෞඛ්‍ය ඇමතිවරයා දැනුවත් කළා, ඒ වගේම මෙරටේ පාලකයෝ දැනුවත් කරා. දිනෙන් දින ප්‍රශ්න වලට උත්තර දෙනවා වෙනුවට ප්‍රශ්න තව තව එකතු වෙන එකක් තමයි රටේ සිද්ධ වෙලා තියෙන්නේ. එක් දින වැඩ වර්ජනයට අහුම්කන් නොදෙනව නම් අපි ඉදිරියේදී එළඹෙන 15 වෙනිදා ඉඳලා මෙරටේ රාජ්‍ය අධිරාජ්‍ය වතු පුද්ගලික මේ සියලු වෘත්තීය සමිතී එකතු කරගත්ත ඒ වගේම වෘත්තිකයන් එකතු කරගත්ත අකන්න වැඩ වර්ජනයකට යන්න අපි සූදානම්ගෙන පණිවිඩයේ මේ මොහොතේ අපි මේ රටේ පාලකින් ලබා දෙනවා. වැඩ වර්ජන වලට හේතුව අතිරික්ත සේවකයෝ. අමන්ටවත් තේරෙන්නේ නැහැ මොකටද මේ වැඩ වර්ජනය කරන්නේ කියලා. අපි දකිනවා අද රෝහලේ යම් කිසි ප්‍රතිශතයක් සේවකයෝ අද වැඩට වාර්තා කළා. අනේ හොඳට සුළු සේවකයෝ අපිට සහාය දක්වනවා. ඉතින් මේ වැඩ වර්ජනය කරන අයව ගෙදර ඇරලා කරුණාකරලා තැන්කියු බොහොම ස්තුතියි ඔයාලා ගිහිල්ලා වර්ජනය කරගෙන පාරේ ඉන්න. හැබැයි අපිට මේ ස්පිතාල හදුවන්න ඕනේ. මේකට අපේ රස්සාව බලාගෙන තව 50,000ක් අපිට ගන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා මේගොල්ලෝ ඉවත් කරලා රටේ රෝහල් පද්ධතිය ක්‍රියාත්මක කරන්න. ප්‍රතිපත්තිමේ තීන්දුව ගත යුතු අයට මම කියනවා කරුණා කරලා දැඩි පියවර වලට යන්න. හමුදාවක් නිකන් බැරක් වලට තියන්න ඉන්න එපා. හමුදා මූලස්ථානයට කරුණා කරලා මේගොල්ලෝ රෝහල් වලට බස්සන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.